අනතර ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ සියත පියුම් මිල සමගින්. අරුණි පුංචි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. අපිට කෙනෙක්ට නොමිලේම දෙන්න පුළුවන් තයික මොකද්ද? නොමිලේම කෙනෙක්ට ඉතින් අපිට දෙන්න පුළුවන් හොඳම දේ තමයි සිනහව නේද? ඔව් අරුණි කිව්වා හරියටම හරි. අපිට නොමිලේම කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම දේ තමයි සිනහව. හැබැයි මේ ලස්සනට hina වෙන්න නම් අපිට බොහොම ලස්සන නිරෝගී දත්තලක් තියෙන්න ඕන. මොකද අපි අපේ නිරෝගීකම රැකගන්න අපේ ලස්සන රැකගන්න අපි නිරන්තරයෙන්ම සැලකිල්ලක් දක්වන්න ඕන දෙයක් තමයි අපේ දන්ත සෞඛ්‍ය පිළිබඳව. එහෙම නේද අරුණි? ඔව්. එහෙමනම් අද දවසේදී අපි සෝදානම් නිරෝගී සුව විශේෂාංගයෙන් දන්ත සෞඛ්‍ය පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ ප්‍රම ආරම්භ කරමු නිරෝගී සුව විශේෂාංගය. හරි අපි ආරාධනා කරේ ටික කාලෙකින් අපිට වෛද්‍යතුමා මුණගැහෙන දන්ත ශල්‍ය වෛද්‍ය සිසිර ජයකොඩි වෛද්‍යතුමා. ආයිබන් සුබ දැසට. කාලෙකින් මුණගැහිච්ච නිසා කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මොකද අමතක වෙන තැන් වැඩි ඉන්නේ නේද අපිට දන්ත සෞඛ්‍ය ගැන කතා කරනකොට. චතුරි ගොඩක් වෙලාවට අපිට මගහැරෙන තැන් අමතක වෙන තැන් වැඩි. ඉතින් ඒ නිසා අපි අද දවසේ බොහෝ දේවල් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව ඔබට ගැටලුවක් තිබෙනවා නම් ඔබට යම්කිසි ඔබේ දන්ත සෞඛ්‍ය යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් වෛද්‍යතුමාගෙන් එවැනි වෛද්‍ය උපදෙස්ක් ලබා ගන්න මෙදිරි දුරකථන අංකයට විවෘත කරලාමයි අපි කතා බහට යන්නේ. 01 5 299 299 299 299 299 ට ඔබට කතා කරන්නත් අවස්ථාව තියෙනවා. දැන් කාලෙන් කාලට මේ මාතෘකාව කතා කරන එක හොඳයි කියලා හිතනවා ඊතල. මොකද වැඩසටහනක් කරාට පස්සේ ගොඩක් වෙලාවට හිතෙනවා අපි නර්මනායගේ ලැබෙන ප්‍රතිචාරණින් අපි දන්නවා ඔවුන් හිතනවා ඇත්ත නේද අපිට ওই කියව වැරදි පුරුදු ටික ඔක්කොම දන්ත සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙනවා නේද අපි හරියට අපේ දත් ගැන හිතනවා. මොකද දතක වේදනාවක් ආවට පස්සේ කුහරයක් හැදුනට පස්සේ නැත්තම් කොහක් හරි හදිසි අනතුරකින් දතකට හානියක් සිදු වුණාට පස්සේ තමයි අපිට කටේ දත් තියෙනවා කියලා මතක් වෙන්නේ. එහෙම තත්ත්වයක් වෙනවා. ඒ නිසා ඇත්තටම අපේ කායික සෞඛ්‍ය මානසික සෞඛ්‍ය වගේම මේ දන්ත සෞඛ්‍ය කියන එකේ වැදගත්කම අපි කැමති වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමාගෙන් දැනගන්න කතාබහේ ආරම්භයක් විදිහට. ඔව්. දැන් අනිත්‍ය වගේම දන්ත සෞඛ්‍ය හුඟක් මිනිසුන් උපනා වෙන දන්ත සෞඛ්‍ය කියන්නේ දත් දෙපළ එකක් නෙවෙයි. ඒ කියන්නේ කට අනිත් දිව මුඛය ඇතුළ තියෙන නාලිකයි හැමදේම වැදගත් වෙනවා. දන්ත සෞඛ්‍ය ගැන හුඟක් කාවට අපි හිතන්නේ දට්ටිය මැද්දම හරි කියලා. මේ දන්ත සෞඛ්‍ය මැද්දම හරි කියලා. හැබැයි ඒකනේ දන්ත සෞඛ්‍යෙන් ඊට වඩා එහාදීය. මොකද දන්ත සෞඛ්‍ය නිසා තව ඒක ඒකට සම්බන්ධිත තව මොකද තියෙනවා. ඔය දියවැඩියාව එතකොට හાર્ට් වල ප්‍රශ්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම මුඛය හා සම්බන්ධයි. ඒක නිසා දත් දෙපළක් හොඳට තියාගන්න නම් ඇත්තටම දත් මැදින් හොඳටම වෙන්න ඕන එක පැත්තකින්. අනිත් පැත්ත තමයි මේ මාස 6ක සැකයක් දත් කැකුම් තිබ්බත් නැතත් දන්ත වෛද්‍යකෙක් හම්බෙන්න ඕන. ඔව් අරුණි හැබැයි අපි නම් පුරුදු වෙලා ඉන්නේ මේ දත් කැක්කුම ගත්තාම ඒ වෙලාවට තමයි අපිට මේ දන්ත වෛද්‍යවරයෙක්ව මුණ ගැහෙන්න මතක් වෙන්නේ. එතකම අපිට මතක් වෙන්නේ අපේ දත් ටික ගැන අපි රූප ගැන අවධානය යොමු කරන හැබැයි අපේ දත් දෙපළ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. වෛද්‍යතුමනි දැන් ඔබතුමා සඳහන් කරා දැන් මේ දියවැඩියාව වගේ රෝගී තත්ත්වයන් ගැන දැනගන්න පුළුවන් කියලා මේ දන්ත සෞඛ්‍ය හා සම්බන්ධයි කියලා. ඇත්තටම කොහොමද මේ දේ සම්බන්ධ වෙන්නේ මේ දියවැඩියාව හා දන්ත රෝගීන්ට තියෙන ප්‍රශ්නේ තමයි සුගල් ලෙවල් එක වැඩි, සීන් ලෙවල් එක වැඩි. එහෙම වුණාම ඔය දත් වලින් ඒක දැනගන්න හේතුවක් තියෙනවා. ඒක අපි හුඟක් කරලා අපි ගාලේ පේෂන්ට් වල දත් නිකම්ම හෙල්ලෙනවා. ඒකල සුගත් එක්ක බලන සුග වැඩි. ඒක නිසා හුඟක් කරලා සුග වැඩි වුණාම ඔය විදුරු මස් වල කොලජන් තන්තු හැදෙන එක අඩු වෙනවා. එහෙම වුණාම දතයි විදුරු මසයි බැඳෙන ඒ ෆයිබර් එක හුඟක් කරලා දුර්වල වෙනවා. එහෙමම දත් හෙල්ලෙන්න පටන් ගන්නවා. එකක් අනිත් එක විදුරු මස්ෙන් ලේ ගැලීම දත්වල කටෙන් දුගන හැම මේ වගේ ගොඩක් දේවල් වෙනවා මේ දියවැඩියා තියෙන රෝගීන්. එතකොට දියවැඩියා තියෙන රෝගීන් විශේෂ දන්ත සායනවලට යොමු වෙලා තමන්ගේ දත් ටික අකගන්න මහන්සි වෙන්න ඕනේ. ඔව් දැන් ඒක මම හිතන හැමෝටම පොදු කාරණාවක් වෙනවා නේද දියවැඩියා රෝගීන්ට වගේම හැම දෙනෙක්ටම තමන්ගේ දන්ත සෞඛ්‍ය ගැන හිතන එක වැදගත්. දැන් ඇත්තටම ගොඩක් කාලවලට වෛද්‍යතුමනි අපි මතක් කරොත් දැන් අපි ගොඩක්කට වෛද්‍යතුමා අපිට අරගෙන තිනවා යම් යම් දේවල් උපකරණ මේ දේවල් නිතමත්නට අපිට පැහැදිලි කරන්න අවස්ථාව තිබෙනවා දන්ත සෞඛ්‍යයේ යම් යම් අපිට මගහැරෙන තැන් පිළිබඳව. අද අපි ඔය ගෙනාපු උපකරණත් එක්ක කතා බහ කරමු. ඉස්සල්ලා මොකද්ද වෛද්‍යතුමාගේ අපිට ගන්න සූදානම් වෙලා ඉන්නේ? මදින විදිය පොඩ්ඩක් කියලා. හරි. මොකද අපි හැමදාම ආවොත් කියලා දෙනවා. හැබැයි තාමත් අපිට මගහැරෙන තැනක් තියෙනවා නම් අපිට බලන්න පුළුවන්. බොහොම ලස්සන කටක් අරගෙන ඇවිල්ලා තියෙනවා. දත් ටිකක් තියෙන හොඳ. කිසිම හානියක් වෙලා නැහැ නේද? හරි. අපි ඔය මේ බ්‍රෂ් එකේ ඉඳන් බුරුස්ුවේ ඉඳන් අපි ඔය පැහැදිලි කිරීම කරමු. සාමාන්‍යයෙන් මේ වගේ බුරුස්ුවකින් සාමාන්‍යයෙන් බ්‍රෂ් කරද්දී අපි හැම වෙලාවෙම අපි කරන්නේ ගොඩක් වෙලාවල් අපි බලන්නේ මේ නිකන් මෙහෙම මේ විදිහට බ්‍රෂ් කරලා දානවා.
ගොඩක් කට එහෙමද කරන්නේ ඒක වෙනස් වෙන්න නම් සාමාන්‍ය අපි විදුකමසයි දතයි අතර අංශක 45ට ඔව් තියන්න ඕනේ බස් එක. එහෙම තියලා මේ වගේ වස් ගන්නවා මේ මේ විදිහට. හරිද? මේ බස් කළා දැන් බස් කළා මේ අතාගින්නේ නැහැ. මේ බස් වෙච්ච ඒවා ටික පල්ලෙහාට දාන්න ඕනේ. හරිද? මෙතනත් එහෙම මේ හැම විදිහටම මෙහෙමයි. ඊට පස්සේ මේ ඇතුලේ ඉන්න මදන යට ඇඳෙත් මේ වගේ තියාගෙන අංශ 45 මෙහෙම මැදලා ඊට උඩට ගන්න. දැන් වෛද්‍යතුමනි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය කටක් අතට අරගෙන මදින්නේ හරිද? අපි ඕක ඇත්තටම දත්ටි ඔව් ඇත්තටම මදිනකොට පොඩි අපහසුතාවයක් එනවනේ කට හරි ගන්නට උහුම නැහෙනේ. ඒ කියන්නේ දැන් දාටික දැන් අපි හිතමු හරි දැන් ඩොක්ටර්ගේ කට උහුම අතට අරගෙන බ්‍රෂ් එක අරගෙන හොම් පේනවා. හැබැයි අපි ඕක බ්‍රෂ් එක දැන් අපි හිතමු බුරුස් වෙන ඕක කට ඇතුළට දාලා අපි දත් මදින්න ඕනේ. ඒ කියන්නේ දැන් වෛද්‍යතුමනි කිව්ව අංශක 45 යනවා. ගයිස් ඕන ගොඩක් කටි කන්නඩි තියෙනවා බාත්රූම් එකේ. ඒක තමයි පුළුවන්. හැබැයි දැන් දතුත් ඔය විදිහටම හරි විදිහටම පිටලක් නැහැ නේ. පුළුවන්. ඒත් පුළුවන්. ඔව් ඒ හැම තැනටම මේ මේක ඇප්ලයි කරන්න පුළුවන්. ආ. හරිද? ඒ කියන්නේ මේ කට අතට දාන්න පුළුවන් අපි මේ බැහැයි කියලා එකක් අපි හදාගෙන ඉන්නවා නේද? බැහැයි කියලා එකක් නේ. මේක තමයි දැනට ලෝකේ අප පාවිච්චි කරන ක්‍රමය මේ මේක කියන්නේ බාස් ටෙක්නික් කියලා. ඒ කියන්නේ හොයාගත්ත මනුස්සය මේක. ආ. ඒක පාවිච්චි කරලා මැද්දනම් හැබැයි දවසට දෙපාරක් දත් මරන. අනික පැය ගණන් බස් ගන්න ඕනේ නැහැ. දැන් අපි හුඟක් වෙලාවට කරන්නේ මේ කල්පනා කරක පැයක් විතර බස් ගන්න. එහෙම කවද ඒකෙන් අවඩක් වෙනවා. ඒ කියන්නේ ඉනබල් එක ඩැමේජ් වෙනවා. ඉනබල් එක ගෙවිලා ඊට පස්සේ මේ සෙන්සිටිව් වෙනවා. ඒ කියන්නේ ඔව් එතකොට දැන් ඔය පාවිච්චි කරන දත් බුරුස්සුව පිළිබඳ තෝකේ හැඩය දැන් අපි දකින වෙනදපලේ විවිධ හැඩයන් හඳුනා ගන්න මේ හැඩය තමයි හොඳින්ම දත් මදින්න පහසු කියලා. හරි නිවැරදි හැඩය මොකක්ද? ඔව් සාමාන්‍යයෙන් බස් එක මේ මේ හැඩය ඇති. ඊට අමතරව අපි කියනවා අර කොනේම දත්වල මේක යන්නේ නැහනේ. ඒ නිසා මෙහෙම හැඩයක් එන්නේ. මේ දතේ පල්ල හැටල මෙහෙම එස්සගේ හැඩයක් එන්නේ. ඉතින් ඒ වගේ දත් එකක් පාවිච්චි කරොත් හොඳයි. හැබැයි බස් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි soft එක. ඒ කියන්නේ මේකේදී හුඟක් හයිය නැති. ආ. අනිත් එක තියෙනවා medium. මැද මැද. අනිත් එක තමයි හුඟක් high එක. ලංකාවේ ගොඩක් කාලේ හොඳයි පාවිච්චි ගන්න එක medium hard වගේ එකක්. හුඟක් premium කට්ටිය hard වගේ use කරන්න කමන්නේ. හැබැයි ගෑනු කට්ටිය මේ ටිකක් අඩු එකක් use කරන්න ඕනේ නැත්නම් දත් ගෙවෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඔව් වෛද්‍යතුමනි දැන් ඔබතුමා හොඳ පැහැදිලි කිරීමක් කරලා අපි නිවැරදිව දත් මදින්න ඕන කොහොමද කියලා නේද දරුණි. හැබැයි අපි ඔහොම නෙමෙයි දත් මදින්න අපි නිකන් බොරුසු වරගෙන අපි නිකන් දත් මදින්න අපි හිතන්නේ මේ විදිහට අපි නිවැරදි විදිහට කොහොමද දත් මදින්න කියලා අපි එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අද වෛද්‍යතුමා අපිට හොඳ පැහැදිලි කිරීමක් කරා කොහොමද මේ නිවැරදිව දත් මදින්න කියලා. වෛද්‍යතුමනි මම ඔබෙන් අහන්න කැමතියි දැන් අපි සමහර වෙලාවට දැකලා තියෙන මේ දත් සහ විදුරු මහ අතර මේ අර කොළ පාටට යම් රෝගී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා සමහර අයගේ. හැබැයි සමහරු ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නෙත් නැහැ දත් මදිනවා. නමුත් අපි මුකසව් කියන්නේ වැඩි සැලකිල්ලක් දක්වන්නෙත් නැහැ මේ හේතුව නිසා. අපි දැකලා තියෙන මේ අපිට ඇවිල්ලා තියෙන සමහර අයගේ කතා බහ කරනකොට මුකින් මේ දුඟදක් පවා එනවා. ඇත්තටම කොහොමද මේ වගේ රෝගී තත්ත්වයන්ට මොනවද කරන්න ඕන ප්‍රතිකාර? ඒක මෙහෙමයි. දැන් ඕක කෝමජෙනික් බැක්ටීරියා කියලා කටේ බැක්ටීරියා වගේ කින්නවා. හැබැයි ඒකේ වාසියක් තියෙනවා. ඒ බැක්ටීරියා බාස්මිකයි. බාස්මික වුණාම වෙන්නේ ඇසිඩික් ගති අඩු වෙන හින්දා දත් දිගායම අඩුයි. හැබැයි පෙනුම කැතයි. හැබැයි දත් දිගායම අඩුයි. ඉතින් ඒ කොමජෙනික් බැක්ටීරියා සමහරවිට උපතින් මේනවා. ඒකට හේතුවක් නැහැ. උපතින් මේනවා. හැබැයි ලංකාවේ ගත්තොත් 100ට එක්කෙනෙක් දෙන්නෙක්ගේ වගේ කොමජෙනික් බැක්ටීරියා තියෙනවා. ඒක සුද්ධ කරලා අයින් කරන්න පුළුවන්. හැබැයි ඒ පෙනුම ගැන හිතුවොත් හැබැයි ඒකේ තියෙන වාසිය තමයි දත් දිගායම අඩු වෙනවා. ඔව් අපිට දුරකථන තුමුකුත් ඔබට ලබා දෙන්න අවස්ථාව තියෙනවා 0115 299 299. ඔය දන්ත සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා නම් ඔබට පුළුවන් වෛද්‍යතුමාගෙන් මේ පිළිබඳව දැනගන්න වෛද්‍ය උපදෙසක් ලබා ගන්න කතා කරන්න. දැන් වෛද්‍යතුමනි එතකොට අපි ගොඩක් වෙලාවට යම්කිසි ඔය දත්වලට නියමිත විදිහට පිහිටන්නේ නැති අවස්ථාවකදී නැත්නම් පිහිටලා තිබෙන ස්වභාවික දත්වලට යම්කිසි හානියක් සිද්ධ වෙච්ච අවස්ථාවේදී විවිධ ක්‍රම තියෙනවා. දැන් ඉස්සරටත් වඩා අපි දන්න දෙයක් තමයි නවීන විද්‍යාවේ දියුණුවත් එක්ක බොහෝ ක්‍රම තියෙනවා මේ ස්වභාවික දත් විදිහටම අපිට કૃතිමව දත් ලබා ගන්න. ඒ වගේම ඒ දත් අපි කිනු හිටවා ගන්න අපිට හැකියාවක් තිබෙනවා. අපි මේ අවස්ථාවන් ගැන පැහැදිලි කරමු. ඔව්. දැන් සාමාන්‍යයෙන් ඉස්සරහන් ඕනම කරන්නේ දතක් ගලව දාන එක. අපි කියමු මොනවාගේ හේතුවක් හින්දා දතක් ගැලෙවොත් හරි ඇක්සිඩන්ට් එකකින් දතක් කැඩුනොත් හෝ ගැලවිලා වැටුනොත් ඒක හදන්න පුළුවන්. හදිසි ඒ වෙලාවෙම දතක් ගැලවිලා වැටුනොත් ඒක හොයා ගන්න පුළුවන් නම් පැය 27ක් ඇතුළත ඒක ගෙනාවොත් ડોක්ටර් එක ගාවට එක්කෝ මේ සේලයින් වල දාලා හරි තැඹිලි වලට දාලා හරි ගෙනාවොත් ඒක මේ එහෙම ගෙනලා හදා ගන්න පුළුවන්. එහෙම නැතුණා තව සමහරු දැන් දත් නැතුව බත් කන්න බෑ කතාවක් තියෙනවනේ. එතම දත් නැතුව බත් කන්න බෑනේ. හරි එතකොට දත් දාන්න ක්‍රම තියෙනවා. ඒකත් තමයි ඉස්සරහනම් අපි දැම්මේ ඩෙන්චර්. ඩෙන්චර්ස් කියන්නේ අර ගලවන දාන අපි දත් ඇඳි කියන්නේ ඒවා. ඒ ඩෙන්චර්ස් වලත් ඉස්සරහනම් ආවේ අර ප්ලාස්ටික් වගේ එකක්. ඒක දාන්න අමාරුයි. හැබැයි දැන් තියෙනවා ප්ලාස්ටික් වගේ උනත් මේ ටිකක් ෆ්ලෙක්සිබල් ඩෙන්ච් එකක්. හරි මේ ෆ්ලෙක්සිබල් ඩෙන්ච් එකක් ඒක පෙන්වන්න පුළුවන් නම් මේ පොඩ්ඩක් මේ වගේ
දැන් මේ වගේ දැන් ඉස්සක ඩෙන්චර් සාමාන්‍යයෙන් හුඟක් හයියයි. ඒක ඇක්‍රිලික් ඩෙන්චර්ස් කියන්නේ. දැන් මේක වැල් ප්ලාස්ටික් ඩෙන්චර් එකක්. මේක හරි පොඩි. ඒ දත් දෙක විතරක් දාන්න පුළුවන්. හැබැයි මේකත් ගලවන දාන එකක්. හැබැයි මේක patient කටේ හැඩ යනවා මේක වෙනස් වෙනවා. මොකද මේක මේ ෆ්ලෙක්සිබල් එකක්. ඒ කියන්නේ නැමෙන සුළු. ඔන්න මෙෂීලි. හරි මේ වගේම දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන මේවා යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කටකට දැම්මොත් මේ වගේ එකකට මෙන්න මෙහෙම හයි කරන්න පුළුවන්. හරි මේ වගේ. ඒක එතකොට පහසුයි. හරිද? ඉතින් මේ වගේ හයි කරන්න පුළුවන්. එතකොට මේක ඇතුළේ ලොකු ප්ලේට් එකක් එන්නේ නැහැ. තත් දෙකක් දැම්මොත් මේ වගේ හිටින්. හරි මේක හරි පහසු දෙයක්. හරිද? ඊට අමතරව අපි කිව්වොත් දැන් සමහර පේෂන්ලා ඉන්නවා මේ වගේව දාන්න කැමති නැහැ. ඒකට අපි බ්‍රිජ් එකක් වගේ එකක් දාන්න. බ්‍රිජ් එකක් කියන්නේ අල්ලපු දත කපලා ඒකට පෝස්ලේන් වලින් හරි සර්කෝනියල් හරි ඊමැක්ස් වලින්. ඒ මැටීරියල් වර්ග තුනකින් ඕනම එකකින් අපිට කරන්න පුළුවන්. හරි? ඒ වගේ එකක් පෙන්නුවොත් උදාහරණයක් මෙහෙම පෙන්වන්න පුළුවන්. දැන් මේ වගේ සමීප එකක් බැලුවොත් ඔව් සම්ප්‍රූප එක අපිට ලැබෙයි ඒ වගේ ඉස්සරහ. මේ වගේ. එතකොට දැන් මේ වගේ මෙතන මේ patient දත නැහැ. එතකොට අපි මේ වගේ දත් දෙකක් අදලා මෙහෙම අලවනවා. එතකොට මේ දත විතරයි තියෙන්නේ. වෙන plates මොකුත් නැහැ. මේක ස්ථිර එකක්. මේකයි මේ අපිට ගලවන්න බෑ. අපිට ඕනනම් ගලවන්න බෑ. මේක අලවලා තියෙනවා. එතකොට patient මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේක සමහරවිට කියන මේක ජීවිත කාලෙ මේක එකයි. ආපහු දාන්න ඕනේ නැහැ. හරි. ඔව්. එතකොට වෛද්‍යතුමනි දැන් ওই විදිහට මේ දත් සිදුවුවට පස්සේ ප්‍රතිමෝ දැන් ඕකෙන් දැන් අපි ස්වභාවිකව අපේ පිටල් තින්නත් වලින් අපි ගොඩක් හය එහෙම නැත්නම් තද අපි ආහාර ද්‍රව්‍ය අපිට කන්න පුළුවන්. ඇත්තටම ඔයගේ දත් සිදුවුවට පස්සේ ඔය වගේ දත් දෙපලකින් අපිට ඒ වගේ තද ද්‍රව්‍ය කෙම ආහාරය ගන්නකොට එහෙම ප්‍රශ්නයක් නැහැ. කන්න බොන්න පුළුවන්. අනේ මේ දත් දිගන්නේ නැහැනේ. ඔව් එතකොට වෛද්‍යතුමනි කියන්නේ ස්වභාවික දතරුදත් හොලයි. එතකොට වෛද්‍යතුමනි කොහොමද කියන්නේ රැක බලා ගන්න ඕන කොහොමද? නෑ සාමාන්‍ය විදිහට බ්‍රෂ් කරලා තියාගත්තම වගේ වෙනවා. නිකන් අපි සාමාන්‍ය විදිහට. ඔව් ඒක න හොයිතන්න ඕනේ නෑ සාමාන්‍ය අපේ දතක් තියා වගේම තියාගන්න පුළුවන්. දිරා යන්නේ කුමරයක් එන්නේ නෑ කිසි ප්‍රශ්නයක් නෑ නේද? හරි. දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් කෙනෙක්ට. දැන් අපි අධ්‍යක්ෂතුමනි ඉස්සෙම මේ ප්‍රශ්නය ආවේ දැන් ඔවගේ අපි කියන හිටවන්න ඕනේ කියලා. දැන් එතකොට කියන ඔක වේදනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවානේ. දැන් ඔය විදිහ ඔක පොඩි ශල්‍ය කර්මයක් සත්කමක් වගේ දැන් බිජ්ජේකදී ඇත්තම සත්කම ශල්‍ය කර්මයක් නෙවෙයි. නෙමෙයි. ඒක වෙන්නේ දත පොඩ්ඩක් සුවකලා ඒකට දතක් හයි කියන්නේ. ඔය වගේ දතක් සම්පූර්ණයෙන්කොට ඒක සත්කමක්. නෑ මේක නෙවෙයි. තව එකක් තියෙනවා ඉම්ප්ලාන්ට්. ඉම්ප්ලාන්ට් කියන්නේ දැන් දතක් නැත්තම් ඒකට ටයිටේනියම් එනයක් කූරක් වගේ එකක් ඇතුළට දාන්න. ඒකල ඒක තියලා ඒකට කවුන්ටර් ගන්න. ඒක පොඩි සැට්කමක්. ඔව් ඒකේ ඒ කියන්නේ වේදනාකාරී බවක් තිබෙනවා. තියෙනවා. හැබැයි ඉන්ජෙක්ෂන් ගහලා ඇන්ටිබයොටික් දීලා මේක පිළිවෙල කරන්න පුළුවන්. පොඩක් ඉවසගෙන ඉන්න වෙනවා. ඉතින් නේද? ලස්සන වෙන්න නම්. නෑ පොඩක් දුක් වෙනවා. දුක් විඳින්න වෙනවා. හරි. අපි දුරකථන අංකයක් මතක් කරන අපිට 01159929 ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. ගැටලු ඇති වෙන විදිහකුත් නෑ. මොකද සියලුම කාරණා ආවරණය කරමින් වෛද්‍යතුමා ඉතාමත් හොඳට පැහැදිලිව මේ කතා බහ කරගෙන යන හිඳ දැන් ගොඩක් වෙලාවට මේ ස්ථිර දත් සම්බන්ධයෙන් කතා බහ කරනට වෛද්‍යතුමනි හදිසි අපි දකින දෙයක් තමයි හදිසි පෑනත් වැටුණා. හදිසි අනතුරු වලදී අපිට සිද්ධ වෙන ප්‍රශ්න. දැන් හදිසි අනතුරකදී දතක කොටස් කැඩී යන දැක සම්පූර්ණ දත ඉවත් වෙන දත කොටස් කැඩී යන. ඕක දැන් ඉස්සරහට පේන ප්‍රදේශයේ තියෙන දතක් නම් ගොඩක් වෙලාවට අපි උනන්දු වෙනවා. හැබැයි ටිකක් පේන්නේ නැත්නම් හක්ක වගේ නම් තියෙන තරම් කමන්නේ හපන්නත් පුළුවන් මේක ගානක් නැහැ කියලා ඉන්නවා. එහෙම ඔය කැඩිච්ච දත් එහෙම නැත්නම් ඔය කොටස් ඉතුරු වෙච්ච දත් අපි මුඛය තුළ තියාගෙන ඉන්නම සුදුසුද වෛද්‍යතුමනි නැත්නම් කාලෙකදී ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔව් කාලෙක ප්‍රශ්න. සාමාන්‍යයෙන් දත් කෑලි තිබුණොත් ඒක අයින් කරන්න ඕනේ. එතකොට ඒ අයින් කරේ නැත්තම් වෙන්නේ සමහර කාලයකට ඔක පෙරීපික ලැප්සස්. අපි කියන්නේ පණුගෙඩි කියලා. සමහර වෙලාවට පණුගෙඩි වගේම හැදෙන්න පුළුවන්. එතකොට මේ ඒවා ලොකු දේවල් වලට යනවා. අනිත් එක තමයි කාලයක් තිස්සේ මේවා තියෙනකොට ඒකෙදි වෙන්නේ මේ සිස්ට් කියලා. ඒ කියන්නේ බෝන් එකේ හකු ඇටේ මේ ගෙඩි හැදෙන්න පුළුවන්. ඒවා ඊට පස්සේ ලොකු ශල්‍ය කර්මෙන් අයින් කරන්න වෙනවා. ඒක නිසා දත් කෑලි කටේ තියෙනවනම් අයින් කරගන්න. අනිත් එකේ තව භයානකකමක් තියෙනවා. දත් කෑල්ලක් අපි කියමුකෝ ඔය කම්බුල නිතර කැපෙන තැනක් වෙලා තිබුණොත් එහෙම වුණොත් වෙන්නේ ඒක පිළිකා සෛල වලට වර්ධනය වෙන්න පුළුවන්. පුළුවන්. ඔක පිළිකා පවා එන්න පුළුවන් එහෙම දෙයකින්. ඔව් දුරකථන ඇමතුම් වලින් බොහෝ දෙනෙක් අහලා තියෙන එක ප්‍රශ්නයක් තියෙනවා. එතුමන ගොඩක් වෙලාවට මේ දතක යම්කිසි ප්‍රශ්නයක් ආවට පස්සේ මේ දත ඒ තියෙන තත්ත්වයනුව මේක පුරවා ගන්නවද එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම දත ගලවලා අයින් කරනවද කියලා ප්‍රශ්නයක් එනවා. ඒක තීරණය වෙන්නේ කොහොමද කියලා. දැන් ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ රෝගියාම තීරණය කරගෙන යනවා මට මේ දතත් එක්ක ඉන්න බෑ මම මේ දත ගන්නවා කියලා රෝගියාම තීරණය කරගෙන තමයි දන්ත වෛද්‍යවරයා මුණ එහෙම ගියාට ප්‍රශ්නයක් නැද නැත්නම් දන්ත වෛද්‍යවරයා විසින් තීරණය කරන යම්කිසි නිර්ණායකයන් තිබෙනවාද ඒ දත පුරවලා තවදුරටත් තියෙන එක සුසුයි නැත්නම් මේක ගලලා දාන්න සුදුසුයි කියලා කොහොමද ඒ තත්ත්වය ඇත්තටම දත් ගලවන යුගයක් නෙවෙයි දැන් ඒ කියන්නේ දතක කෑල්ලක් තිබුණත්
ඒක තියාගන්න පුළුවන් තාක්ෂණයක් ලංකාවේ තියෙනවා. හරිද? හැබැයි ගොඩාක් මිනිස්සු ඒක දන්නේ නැහැ. ගොඩාක් අපේ ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. ඒගොල්ලෝ ආපු ගමන් මහත දතක දෙන ගලවන්න. ඔව්. ඒකද ඒකයි අපි කියන්නේ දතක රිදෙන්න කලින්. ඒ කියන්නේ ඔය ඉනමල් කියලා ඉස්සහ නැත්තම් ඔය ඩෙන්ටින් එකට කුහරේ එනකොටම ඒ දත ෆිල් කරන්න ඕනේ. එහෙම නැතු ඒක කල්ක කුහරේ වෙනකන් තිබුණොත් අන්න කැක්කුම එනවා. එහෙම තිබුණත් අපිට පුළුවන් මේ ස්නායු පිපුමක් අහලා තියෙනවා ස්නායු මරනවා කියලා සාමාන්‍යයෙන් කියන්නේ. එහෙම කළා අපිට තියාගන්න පුළුවන්. ඉතින් එහෙම තියෙන දන්ත වෛද්‍යයා තමයි ඇත්තටම තියගෙන කරන්නේ ඕනේ මේ දත මෙහෙම කරන්න ඕනේ. හැබැයි දැන් ඒක සමහරකට පේෂන්ගේ ආර්ථිකයත් එක්කත් බලපාන. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔව්. ඒක අපි යථාර්ථයේ කතා කරන්න ඕනේ නේ. ඔව් අපිත් එක්ක දුරකතනයෙන් කෙනෙක් එකතු වෙනවා. නිලෝක අයබෝවන් සුබ උදෑසනක්. ඔව්. නිලෝක ඒක හරි ඒ වෛද්‍යතුමා කරපු වැඩේ හරි සුද්ධ කාණ්ඩ ගිහිල්ලා ඒක ෆලෝ අප් කරනවා. ඒ කියන්නේ ඊට පස්සේ ආපහු ඒ ඩොක්ටර්ම කියයි ආපහු එන්න කියලා. ඒක මාසයක් දෙකක් බලපුවාම අපිට පුළුවන් ඒකේ ඒ කියන්නේ කොච්චර දොඩ හොඳ ගාන කියලා බලන්න. ඒක හොඳ කරගන්න පුළුවන්. ආ ඔව්. ඔව් ගොඩක් වෙලාවට ඒක උත්සාහ කරලා බලන්න පුළුවන්. අපිට දැන් ඔබතුමිය බලන්නේ නැතුව අපිට මෙතනින්ලා කියන්න බෑ කොච්චර දොඩට වෙලා තියෙනවද ඒක 100%ම හොඳ කරන්න පුළුවන්ද කියන එක පේෂන්ට් බලන්නේ නැතුව කියන්න අමාරුයි. ඔව් ඇත්තටම අපි මේ වෛද්‍යතුමාටම සම්බන්ධ කරගෙන මේ පිළිබඳව දැනගන්න ඔබට අවස්ථාව තිබෙනවා. දුරකථන අංකය අපි ලබා දුන්නොත් හොඳයි වෛද්‍යතුමනි. අපි දුරකථන අංකය කියමු. ඔව් කමන්න. ඔව් වෛද්‍යතුමා එකපාරක් කියන්න ඊට පස්සේ මම කියන්නම්. ඔව් 077275.814. හරි 077275.814 කේන්ද්‍ර කතන 14 හරි 077275.814 කියන දුරකථන අංකයට අමතුමක් දෙන්න පුළුවන්. ඔබට වැඩි විස්තර දැනගන්න කියන ඔබට යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් වෛද්‍යතුමා වෙත යොමු වෙන්න ඒ විස්තර සියලුම තොරතුරු දැනගන්න පුළුවන් 077275.814 කේන්ද්‍ර කතන අංකයට කතා කරොත් විශේෂ කාරණාවක් සම්බන්ධයෙන් අපිට වෛද්‍යතුමාගෙන් දැනගන්න දෙනවා. මොකද මේක වෛද්‍යතුමාටත් විශේෂ වූ කාරණාවක්. අපිට ඇත්තටම දැනගන්න ලැබුණා විශේෂ මාධ්‍ය ජාලය මාධ්‍ය අනුග්‍රහකත්වය පූර්ණ මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන සුවිශේෂී වැඩ කටයුත්තකට එක තමයි ලින්ක් සුදන්ත ඩෙන්ටල් අවාර්ඩ් 2018 කියන මේ සුවිශේෂී අවස්ථාව. ඇත්තටම මේක ලංකාවේ ප්‍රථම වට තමයි වෛද්‍යමනී සංවිධානය වෙන්නේ. පෞද්ගලික දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ඒ වගේම ORM කියන පුද්ගලික සමාගම තමයි එකතුව ඉදිරිපත් කරන්නේ නෙළුම්පොකුණේදී නොවැම්බර් 23 සවස 6ට පැවැත්වෙනවා. ඇත්තටම පෞද්ගලික දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මේ කරන මේ කාර්ය පිළිබඳව අපි කැමැති වෛද්‍යවරයෙකු දන්ත වෛද්‍යවරයෙකු විදිහට ඔබතුමාගෙන් දැනගන්න මොකක්ද මේකේ බලාපොරොත්තු අරමුණ වෙන්නේ ඇත්තටම? ඔව් ඇත්තටම දැන් ඒකේ අරමුණ තමයි දැන් ගොඩාක් කාලවලට එකක් තමයි මිනිසුන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ දන්ත සෞඛ්‍ය ගැන. ඔව් අවධානය යොමු වෙන්නේ නැහැ එකක්. අනිත් එක තමයි දැන් අලුතෙන් ලෝකේ තියෙන දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ ඒවට පාවිච්චි කරන උපකරණ. ඒව ගැන මිනිස්සු රෝගීන්ට කියන්නේ ජනතාවට දැනුමක් තියෙන්න ඕනේ. සහ දන්ත සෞඛ්‍ය රැකගන්නේ කොහොමද? ඒ කියන්නේ දත් ගලවලා දානවට වඩා අපි කියන්නේ ප්‍රිවෙන්ෂන් එක වැදගත් වෙනවා කියලා කියන්නේ දත් රැක ගැනීම. ඒ සඳහා කරන මේකක් මේ ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. ඒකෙන් ඒ වගේ ඒක නිසා මේකට ගොඩාක් කට්ටිය දැන් යොමු වෙනවානේ. යොමු වුණාම ඇත්තම දන්ත වෛද්‍ය කරනවා ස්පෙෂලිස්ට් වෙනවා ගොඩාක් සමහර විදේශීය දන්ත වෛද්‍ය වෙනවා. ඒකෙන් ලොකු නොලෙජ් එකක් සාමාන්‍ය ජනතාවට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔව් ඒ විශේෂ අවස්ථාවක් ඇත්තටම අපි සිත ටීවී නාලිකාව වොයිස් ඔෆ් ෆිෂර් මාධ්‍ය ජාලය මචතුරි මාධ්‍ය අනුග්‍රහකත්වය සපයන ලින්ක් සුදන්ත ඩෙන්ටල් අවාර්ඩ් 2018 කියන මේ විශේෂ අවස්ථාව සඳහා දැන් ඇත්තටම ලංකාවේ මෙච්චර කාලයකට මේ වගේ වැඩ ක්‍රියාත්මක වෙලා නැහැ වෛද්‍යතුමනි. දැන් මේ වෙනකොට මම හිතන්නේ මේ වගේ දෙයක් ක්‍රියාත්මක වෙන එක ආරම්භයක් ලබා ගන්න එක හරි වටිනවා. ඉතින් අපි ඔබට මතක් කරනවා නොවැම්බර් 23 වෙනිදා සවස 6ට නෙළුම්පොකුණ රංගහලේදී තමයි මේ උත්සවය පැවැත්වෙන්නේ. මතනේ සියලුම පෞද්ගලික දන්ත වෛද්‍යවරුන්ගේ සහභාගිත්වය දිනට සිදු වෙවි නේද වෛද්‍යතුමනි? සිදු වෙනවා. ඔව්.
අරන මටාපු ප්‍රශ්නයක් තමයි දැම අපි කතාබහමය කරගෙන යන අතරතුර දැන් අපි ගොඩක් වෙලාවට අපේ දත් ගැන සැලකිලිමත්කමක් දක්වන්නේ අපි වැඩිවියට පත්වනට පස්සේ කියන්න අපි ලදරු අවදියද ඩොක්ටර් වැඩිය අපි දත් ගැන සැලකිල්ලක් දක්වන්න මොකද අපි හිතනවා මේ කිරි දත් තියන්නේ මෙම වැටනවා අපිට මෙම වැඩක් නැහැ කියලා හැබැයි මංහිතන්නේ මේ දෙමවපිය විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වන්න ඕන නේද තමන්ගේ දූදරුවන්ගේ කිරිදත් පිළිබඳව මොකද මම අහලා තියෙන විදිහට ඒ කිරිදත් වලින් අපේ මේ අපට එන මේ ස්ථිර දත්වලට ලොකු පදනමක් වැටෙනවා කියලා අපි අහලා තියෙනවා ගොඩක් කාලවලට ඕක තමයි වෙන්නේ නැත්තේ ලංකාවේ ගොඩක් කාලවලට මේ කිරිදත්නේ මේවා මොන වුණත් කමන්නේ ස්ථිර දත් වෙනවා එනදී කිරිදත් එන්නේ නැතුව එන්න තිබ්බනේ ඕනේ නැත්තම් ඒක ඕන නිසා තමයි එන්නේ දැන් හුඟක් කාලේ කිරිදත් වලින් කිරිදත් හරහා තමයි අපිට ඉස්සියක ලස්සන දත් පෙදීමක් ගන්න පුළුවන් එතකොට කිරිදත් ටික පරිස්සමෙන් තියාගන්න ඕනේ අනික නියම කාලෙට ඒ කියන්නේ අවුරුදු ඔය 6 7 6න් 7න් වගේ කිරිදත් වැටෙන්න පටන් ගන්නවා අවුරුදු 12 වෙනකොට කට කිරිදත් ටික ඔක්කොම වැටිලා ඉස්සියක දත් පෙළක් එනවා ඒ අතරතුර කිරිදත් වැටෙන්නේ නැතුව තිබිලා ඉස්සියක දත් ඇතුලෙන් හෝ එළියෙන් එනවා නะ ඒක හොඳට බලලා ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ කිරිදත් අයින් කරනවා අයින් කරලා ආයේ ඉස්සියක එන දතට ඉඩ හදලා දෙන්න ඕනේ එහෙම හදලා දුන්නේ නැත්නම් තමයි අපිට පස්සේ ওই විකලාංග දන්ත වෛද්‍යතුක හම්බෙන්නේ නැනේ දත් එක්ක ඉස්සරහට වෙලා තියෙනවා නැත්නම් පස්සෙන් තියෙනවා එකට එක හැපෙන්නේ නැහැ ඒ වගේ ප්‍රශ්න ගොඩාක් එනවා කිරිදත් වලට අපි හොඳ සැලකුවක් දැක්වෙන්නේ නැත්නම් ඔව් ඉතින් ඒ සැලකිලිමත් භාවය ඉතාමත් වටිනවා අපි මතක් කරනවා එතුමගේ දුරකථන අංකයත් ඔබට විශේෂංගය අවසන් කරන කාලය ඇවිල්ලා තියෙන නිසා 077 27 50 814 කියන දුරකථන අංකයට අමතුමක් ලබා දුන්නොත් කොහොමද වෛද්‍යතුමාගේ ප්‍රතිකාර ගන්න අවශ්‍ය නම් ඒ පිළිබඳවත් නැත්නම් ඔබට යම්කිසි කාරණාවක් දැනගන්න ඕන නම් වෛද්‍ය විස්සක් ලබා ගන්න අවශ්‍ය නම් ඒ පිළිබඳවත් ඔබට කතා කරන්න පුළුවන් එහෙම අවස්ථාවක් අපි දෙමු නේද ඕන කෙනෙක්ට කතා කරන්න අවස්ථාව දෙමු හරි එහෙනම් 077 27 50 814 තමයි දුරකථන අංකය. අපි ස්තුතිවන්ත වෙනවා. අපි බලමු ඉදිරි සතියකදී තත් දවසේ අපිට යම් කිසි කතා බහක් තැනක් මගේ හරුණා නම් මේ වගේම තවත් ඉදිරිවත් තිබුණා අපිට නේද පැහැදිලි කරන්න මේ කාරණා සම්බන්ධයෙන් අපි ඉදිරි සතියකදී තවස්තාව ලබා ගන්න වෛද්‍යතුමා සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා දන්ත ශල්‍ය වෛද්‍ය සිසර ජයකුඩි වෛද්‍යතුමාට. එහෙනම් තවත් දවසක මුණ ගැහෙමු. ස්තුතියවට. අයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.